අවසරයි ස්වාමීන් වහන්ස මේ වන විට අපි ලාංකිකයන් විදිහට විශේෂයෙන්ම අපේ ළමා පරපුර සහ තරුණ පරපුර ඉතාම දැඩි ලෙස මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙමින් පවතිනවා මේ මද්‍රව්‍ය වලින් විෂ මද්‍රව්‍යන්ට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව එන්නෙන්නටම වැඩි වෙලා තියෙනවා පසුගිය කාල සීමාව තුළ වැඩි වශයෙන් තරුණ පිරිමි පාර්ශවය මද්‍රව්‍ය වලට යොමු වුණත් වර්තමානයේ වෙද්දී කාන්තාවන් මේ අපේ දූවරුන් පවා වැඩි වශයෙන් මත්පැන් පානයට ඒ වගේම මද්‍රව්‍ය ලබා ගන්නට යොමු වෙලා තියෙනවා මෙන්න මේ තත්වෙන් මිදෙන්නට ධර්මානුකූලව අපට කළ හැකේ කුමක්ද මේ ප්‍රශ්නය දෙමාපියන් විසින් විසඳා ගන්නට දෙමාපියන් හැටියට කළ හැකිද කුමක්ද කියලා තමයි අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහන ආරම්භ කරමින් ඔබ වහන්සේගෙන් පළමුවෙන්ම මා විමසන්නේ අවසරයි ස්වාමීන් වහන්ස පින්වත් මහත්මයා මගේ මුලින්ම ප්‍රශ්නයක් හැටියට යොමු කළේ වර්තමානයේ අපේ රටේ තරුණ පරපුර පිරිමි පක්ෂයේ විතරක් නෙමෙයි අපේ පින්වත් කාන්තා පක්ෂය වේගයෙන් මත්වතුර මද්‍රව්‍ය වැනි දේට ඇබ්බැහි වෙනවා මෙවැනි ප්‍රවණතාවජය තුල සකස් වෙන්න බලපාන හේතු මොනවාද කියලා තමයි පින්වත් මහත්මයා ප්‍රශ්නයක් ඇටියට යොමු කළේ. එතකොට මහත්මයා ඔය ප්‍රශ්නෙට උත්තර දෙද්දී අපි ඔය ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල අපි විසිරවල දකින්න ඕනේ. මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයයි ලෞකික සැපේ අපිට ලබා දෙන මාර්ගය. ලෝකෝත්තර සැපේ අපිට ලබා දෙන මාර්ගය. ඒ වගේම මිච්ඡා ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි අපිට මෙලව වශයෙන්ුත් පරලව වශයෙන්ුත් දුක ලබා දෙන්නා වූ මාර්ගය බවට පත් වෙන්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය ගත්තොත් අපි සම්මා ආජීවයන් කියන කාරණේදී අපි යහපත් ආජීවයන් හැටියට මත්වතුර වෙළඳාමෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්න ඕනේ. යමෙක් මත්වතුර වෙළඳාම් කරනවා නම් ඒක සම්මා ආජීවයක් බවට පත් වෙන්නේ නැහැ ඒක මිච්ඡා ආජීවයක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා තරුණ පරම්පරාව මත්වතුර බොනවා කියන කාරණයට පෙර ආතුව අපි දකින්න ඕනේ ඒ දරුවන් මත්වතුර බොන්න පෙළඹෙන්නේ මත්වතුර කියන කාරණය සමාජය තුල ලොකු වටිනාකමක් ඇති කරගෙන ඊට ලොකු අගයක් දීලා තියෙන නිසාමයි. ඒ නිසා එවැනි අගයක් එවැනි වටිනාකමක් මෙවෙන් මිච්ඡා ආජීවයක් උදෙසා ලබා දීලා තියෙන්නේ ඊට අපි තේරුම් ගන්න ඕනේ සමාජය තුල සම්මා ආජීවයේ තියන වූ දුර්වලභාවය නිසා. ඒ නිසා මේ සම්මා ආජීවයේ දුර්වල වෙද්දී එක පැත්තකින් වසවිස වෙලඳාම ශක්තිමත් වෙනවා. ඒ වගේම මත්වතුර මත්පැන් ඔය වගේ මත් වෙන්න ගන්නා වූ අනිකුත් ද්‍රව්‍යයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සමාජය තුල සිද්ධ වෙනවා. මද්‍රව්‍ය වලට සම්බන්ධ මත් වතුර වලට සම්බන්ධ මේ දේවල් මේසා වේගයෙන් සමාජය තුල ප්‍රචලිත වෙන කියන කාරණේදී අපි මුලින්ම දකින්න ඕනේ අපේ රටේ පාලක පින්වතුන්ලාගේ තියන වූ ඒ වැරදි දැක්ම සම්මා දැක්මෙන් තොර මිච්ඡා දැක්ම තමයි මේ කාරණේ මුදුන් මුල බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව විසින් තමන්ට නායකයෙක් තමන්ට පාලකයෙක් අපි තෝරලා පත් කරගන්නේ නිරයතුරුවම මේ පාලකයා අපිට වඩා හිතන්න දක්ෂ කෙනෙක් අපිට වඩා දැනුමෙන් බුද්ධියෙන් ප්‍රඥාවෙන් දක්ෂ කෙනෙක් එවැනි කෙනෙක් තමයි අපි පාලකයින් හැටියට තෝරලා පත් කරගන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම අද පාලකයින් කියන පින්වතුන්ලා අපිට පේනවා ජනතාවට වඩා බොහෝම දුර්වල ආකාරයෙන් හිතන පතන ක්‍රියාත්මක භාවයට පත් වෙන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එනිසා ඒ අයගේ තියෙනා වූ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නිසා මේ මිච්ඡා ආජීවයන් සමාජගත වීමෙන් වෙන්නා වූ අනතුර ඒ අය දකින්නේ නැහැ. සම්මා ආජීවය අපි දුර්වල වුණොත් අපිට සම්මා සමාධියට අදාළ කිසිම ධර්මතාවයක් අපේ ජීවිතය තුල වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන මේ ධර්මතාවයන් අපි තුල වැඩෙන්නේ නැහැ. සීලය දුර්වල වුණොත් සමාධියට අදාළ ධර්මතාවයන් සියල්ල දුර්වල වෙනවා. සමාධියට අදාළ ධර්මතාවයන් දුර්වල වුණොත් ප්‍රඥාවට අදාළ ධර්මතාවයන් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් සමාජය තුල මිච්ඡා ආජීවයක් වශයෙන් මේ මත්වතුර මද්‍රව්‍ය ප්‍රචලිත වීමෙන් මේවාට වටිනාකම් ලබා දීමෙන් අනිවාර්යයෙන්ම අපේ සමාජය බරපතල ආකාරයෙන් ඉන්ද්‍රිය අසංවරභාවයට පත්වෙන නිරතුරුවම කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් දිශාවටම ගමන් කරන සමාජය බවට පත් වෙලා තියෙනවා. මේවා සුන්දර හේතුඵල ධර්මයන්. යම් සමාජයක මිච්ඡා ආජීවය වැඩි නම් මිච්ඡා ආජීවය සමාජයට වටිනාකමක් හැටියට ප්‍රචලිත කරනවා නම් ඉන් අදහස් වෙන්නේ ඒ සමාජය තුල සම්මා සතියක් සම්මා සමාධියක් පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බැහැ. සම්මා සතියක් සම්මා සමාධියක් නැති සමාජයක් කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ.
සීලය දුස්සීල භාවය හඳුනන්නේ නැහැ කුසලයේ අකුසලයේ හඳුනන්නේ නැහැ ධර්මයේ අධර්මයේ හඳුනන්නේ නැහැ මේ කිසිම යහපත් ධර්මතාවයක් නොහඳුනන සමාජයක් බවටයි පත් වෙන්නේ එනමතු අපිට බොහොම පැහැදිලි ගමන් මාර්ගයක් පේනවා අපි මේ විදිහට මත්වතුරට වටිනාකම් දෙමින් මත්වතුර කෙරෙහි ලැජ්ජාව බිය ඇති කර ගන්න නැතුව මත්වතුර සමාජය තුල ප්‍රවර්ධනය කළොත් ඉන් අදහස් වෙන්නේ මාත්‍යෝ අදින් පසුව බිහි වෙන්නා වූ සමාජය සම්මා සතියෙන් තොර සම්මා සමාධියෙන් තොර සමාජයක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ දවසින් දවසම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් මේ උතුම් චතුරාර්ය සත්‍යයේ අර්ථයන් දුර්වල වෙන හීන වෙන දිශාවකට ගමන් කරනවා කියන කාරණේ. මොකද අපි සෑම මොහොතකම අපේ ජීවිතේට අපි සැප සොයන්න උත්සාහ ගන්නෙ අපේ ජීවිතේට අපි සතුට සොයන්න උත්සාහ ගන්නෙ අපේ ජීවිතේට අපි විනෝදය සොයන්න උත්සාහ ගන්නෙ පින්වතුනි ධර්ම මාර්ගයේ තුලින් නෙමෙයි අපේ ජීවිතේට සැප සොයන්න විනෝදය සොයන්න අපි උත්සාහ ගන්නෙ නිරතුරුවම සිල්පද බිඳිමින් තෘෂ්ණාව වඩමින් අවිද්‍යාව තව තවත් මෝහත් කරමින් එනිසා අපි අවසානයේ සැපය කියලා අපේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ අප්‍රමාණ දුකක්මයි එනිසා අපි සැපය කියලා දුක සොයාගෙන යන අවිද්‍යාවෙන් අන්ධ වූ ගමන අපි සමාජය තුළ ගමන් කරනවා මේ ගැන අපි තනියම හිතන්න වෙනවා ඔබට පූර්වාදර්ශයන් සමාජයේ නැත්තම් ඔබේ නායකයෝ ඔබලාව යහපත් ආකාරයෙන් රැකබලා ගන්න නැත්තම් ඔබේ නායකින්ට ඔබලා කෙරෙහි කැක්කුමක් වේදනාවක් නැත්තම් පිංගතුනි ඔබට සිද්ධ වෙනවා ඔබේ ආරක්ෂාව ඔබ විසින් නැති කරගන්න ඒක තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට මෙතෙන්දි මතක කරපු කාරණාවක් තමයි මේ සම්මා සතියෙන් සම්මා සමාධියෙන් තොර සමාජය තුළ බරපතල විදිහේ ගැටලු මතුවෙන බව විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගයේ වෙනුවට නිරන්තර අකුසල සිද්ධවන දේම කරන්නට අප පෙළඹීම මේ තත්වයට හේතුවක් බව ස්වාමීන් වහන්සේ ජීවිතයට නිවැරදි සැප සොයාගත යුතු ආකාරය කුමක්ද යන්න අපි ධර්මයෙන් පැහැදිලි කරගන්නේ කොහොමද? අපි මිනිස්සුව හැටියට මේ ලෝකේ මේ සමාජයේ ඉපදෙන්නේ දිව්‍ය ලෝකවලින් බ්‍රහ්ම ලෝකවලින් ඇවිල්ලා නෙමෙයි. එහෙමත් ඉපදෙන අය පොඩි ප්‍රතිශතයක් තියෙනවා. නමුත් අපි බහුතරයක් මේ ඉපදෙන පරම්පරාව, මේ ඉන්න තරුණ පරම්පරාව, මේ ඉන්න ළමා පරම්පරාව කියන්නේ පෙර ජීවිතේ මිනිස් ජීවිත ලැබලා, ඒ මිනිස් ජීවිතවල පින් සහ පව් කරලා, තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ කියන ධර්මතාවය තුල පටිච්ච සමුප්පන්නව අපි නැවත මිනිස්ය වෙලා ඉපදෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක් පිටිපස්සෙම අතීත සංස්කාරයන්ට අදාළ දැනීම් තියෙනවා. එනිසා අපි සෑම දරුවෙක්ම තමන්ගේ දැනීම් සකස් කරගන්නේ තමන්ගේ අතීත අකුසල් සංස්කාරයන්ට අදාළ කුසල් හෝ වේවා අකුසල් වේවා. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ සෑම දරුවෙක් පිටිපස්සෙම අකුසල් සංස්කාරයන් තියෙනවා නම් ළමා වයසේදීම දෙමාපියන් හැටියට දක්ෂ වෙන්න ඕනේ ඒ දරුවන්ගේ අකුසලයේ යටපත් කරලා කුසලයේ මතු කරගෙන මේ අනාගත අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිමත් දරුවෙක් බවට ඒ දරුවා පත් කරන්න. ඒක අම්මා තාත්තාගේ යුතුකමක්. සමාජයෙන් ඒ පූර්වාදර්ශ ලැබෙන්නේ නැත්නම් අපේ නායකයින්ගෙන් ඒ පූර්වාදර්ශ ලැබෙන්නේ නැත්නම් අපි දක්ෂ වෙන්න ඕනේ පවුල තුල අම්මා තාත්තා තුලින් ඒ පූර්වාදර්ශයන් දරුවාට සමාජගත කරන්න. ඉතින් එවැනි තැනකදී බුදුරජාණන් වහන්සේ බොහොම සුන්දර ධර්මයක් අපිට දේශනා කරනවා සම්මා දිට්ඨියට අදාළව. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් දේශනා කරන්නේ අතීතේ අද මේ ලෝකයේ මේ සමාජය තුළ වෙන්නා වූ දේවල් දැකලා වෙන්නේ නැති. සම්මා දිට්ඨියට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා මහා ප්‍රඥා හැටියට දකින්න කියලා. ඒ වගේම ආනන්තරීය පාප කර්ම දේශනා කරද්දී අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක් රහතන් වහන්සේ මැරීමත් ආනන්තරීය පාප කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අනාගාමී කෙනෙක් මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. එහෙනම් අනාගාමී උත්තමයෙකුට වඩා ශ්‍රේෂ්ඨ තැනක බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාව කියලා තියෙනවා. ඇයි පිංගතුනි මේ සමාජගත වෙන අනතුර බුදුරජාණන් වහන්සේ නුවණින් දකිනවා. නුවණින් දැකලා මේ අතීත අකුසල් සංස්කාරයන් දෝතින් දරාගෙන මේ තෘෂ්ණාපච්චය උපාදානං කියන ධර්මතාවය තුළ මේ මනුස්ස ලෝකයේ ඉපදෙන පුංචි දරුවන්ට ළමා වයසේ දරුවන්ට අකුසලයේ යටපත් කරලා කුසලයෙන් නැගී හිටගෙන තමන්ගේ අනාගත ජීවිතය සාක්ෂාත් කරන ධර්මතාවයක් තමයි එතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
ඒ නිසා වර්තමානයේ අපිට සමාජයෙන් පූර්වාදර්ශ ලැබෙන්නේ නැත්නම් සමාජෙ කොහෙ බැලුවත් අපිට පේන විකුණ තැනක් නම් බියර් විකුණ තැනක් නම් අපිට අහන්න ලැබෙන්නේ කුඩු ගැන නම් පෙති ගැන නම් වෙන වෙන දේවල් ගැන නම් ඒවට ඇබ්බැහි වෙන ප්‍රමාණය වැඩි නම් අපිට ඒව හදන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අපි වෙනස් වෙන්න ඕද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ලෝකය හදන ධර්මයක් නෙමේ ඒ නොහැදෙන ලෝකය දැකලා ඔබ හැදෙන්න ඔබ නිවැරදි වෙන්න ඔබ ලෝකයෙන් නිවිල යන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිවිලා ගියා ලෝකය ලෝකයා තුලම තියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවි ගියා ලෝකය ලෝකයාටම අයිති කරලා තියලා. යසෝදරා උත්තමාවිය නිවි ගියා ලෝකය ලෝකයට අයිති කරලා තියලා. එදත් ඒ ලෝකයේ තුල මත්වතුර තිබ්බා. එදත් ඒ ලෝකයේ තුල මත් වෙන අප්‍රමාණ දේවල් තිබ්බා. ඒ ලෝකයේ තියලා බුදුරජාණන් වහන්සේලා පිරිනිවි ගියා. ඒ ලෝකයේ තියලා අතීත රහතන් වහන්සේලා පිරිනිවි. එහෙනම් අපිටත් අද බෞද්ධව හැටියට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ලෝකය හදනවා කියන කාරණේ නෙවෙයි. ලෝකය නොහැදෙනවා නම් ලෝකයේ තියලා අපි ලෝකයෙන් නිදහස් වෙලා යන්න. අපි ලෝකයෙන් නිදහස් වෙන්න නම් ඒ නිදහස් වීමේ එකම සහ සැබෑම මාර්ගය තියෙන්නේ බුදුදහමේ විතරයි. ඒ බුදුදහමේ සැබෑම මාර්ගය චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. නොහැදෙන ලෝකයෙන් අපි නිදහස් වෙලා යන්න ලෝකයේ ලෝකයේ තුලම තිබෙන්න හැරලා ඊ සඳහා දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පනවන සුන්දරාර්ථය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මේ වියරු බියකරු මේ සදාචාර සම්පන්න භාවයේ දවසින් දවස දුර්වල වෙන මේ සමාජය උපයෝගී කරගෙන ඔබට ලෝකයෙන් නිවිල යන වැඩසටහනකට යන්න ඕනේ නම් සමාජයේ ලෝකයේ වෙන දේ ඔබ අදාළ කරගන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේට අදාළව ලෝකේ මතු කරගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ලෝකේ මතු කරගන්න. එතනදී යන්න ඔබ දන්නවා අම්මා තාත්තලා දෙමාපියන් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අම්මා තාත්තා මහා බ්‍රහ්මේ අම්මා තාත්තා අනාගාමී ගුණයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ දෙපලක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අන්න දැන් අම්මා තාත්තට පුළුවන් තමන්ගේ දරුවට මේ උතුම් ධර්මය කියලා දෙන්න. නමුත් අපේ අම්මල තාත්තලව කියලා දෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා කවදාක්වත් මට කිව්වේ නැහැ පුතේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මෙක් කියලා. මගේ අම්මා තාත්තා කවදාක්වත් මට කිව්වේ නැහැ පුතේ අම්මා තාත්තා කියන්නේ අනාගාමී උත්තමයෙකුට වඩා ශ්‍රේෂ්ඨ දෙපලක් කියලා. එහෙම නොකිව්වේ ඒ අයවත් ඒක දැනගෙන හිටියේ නැහැ. මේ ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරන පින්වත් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. ඔබේ අම්මා තාත්තා අතීතේ දැන් වර්තමානයේ නම් ඒවා දන්න හින්දා කියනවා. නමුත් අතීතේ ඔබේ අම්මා තාත්තා ඔබට කිව්වද පුතේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මෙක් කියලා. අම්මා තාත්තා කියන්නේ අනාගාමී ගුණයන්ට වඩා ශ්‍රේෂ්ඨ උත්තරමයන් දෙපලක් කියලා ඔබේ අම්මා තාත්තා ඔබට කිව්වද? කිව්වේ නැහැ. ඒ අම්මා තාත්තා නොකිව්වේ දැනගෙන නොකිව්ව නෙමෙයි. ඒ අයවත් ඒක දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔබලා සද්දා ශ්‍රවණය නිසා ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමට ඇති දක්ෂභාවය නිසා අද ඔබලා දන්නවා අම්මා තාත්තා මහා බ්‍රහ්මීන් දෙපලක් කියලා. අම්මා තාත්තා අනාගාමී උත්තමයෙකුට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. මම මේ කතාව කියද්දි මට මතකයි එක්තරා තරුණ මහත්තයෙක් ඇහුවා අම්මා තාත්තා රහතන් වහන්සේ කියන ගුණයන් තියෙන කෙනෙක් අනාගාමී උත්තමයෙක් කියන ගුණයන් තියෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ කොතනද කියලා තියෙන කියලා. එතන බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලා තියෙනවා. නමුත් අම්මා තාත්තා රහත් ගුණයන් තියෙන අනාගාමී උත්තමයෙකුට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා කොතනකවත් තියෙනවා මම දැක්කේ නැහැ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ සූත්‍රගත ධර්මයේ තිබ්බද නැද්ද කියන කාරණේ නෙමේ අදාළ වෙන්නේ එතනදී. ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී ඔන්න අපි දකිනවා අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක් රහතන් වහන්සේ මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. එහෙනම් අම්මා තාත්තා රහතන් වහන්සේත් එකම තැන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. නමුත් අනාගාමී උත්තමයෙක් මැනීම ආනන්තරීය පාප කර්මයක් නෙමෙයි. ඉන්න අදහස් වෙන්නේ අම්මා තාත්තා අනාගාමී උත්තමයෙකුට වඩා ශ්‍රේෂ්ඨ තැනක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. නමුත් මේ ධර්මයන් දරුවෝ දන්නේ නැහැ. දරුවන්ට දැනගන්න විදිහක් නැහැ. අම්මා තාත්තලා දන්නේත් නැහැ. නමුත් අද ඔබ දන්නවා මේ උතුම් ධර්මයන්. එනිසා ඔබේ දරුවාට ඔබ කියලා දෙන්න. ඔබ ලැජ්ජ වෙන්න එපා. දැන් මම භික්ෂුවක් හැටියට විරුද්ධව කියනවා. පුතේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මීන් දෙපලක්. අම්මා තාත්තා කියන්නේ උතුම් අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයි මං එහෙම කියන්නේ. මන් තුල සම්මා දිට්ඨිය තියෙනවා.
මම සම්මා දිට්ඨිය තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ධර්මය සමාජගත කරන්න මට බියක් හෝ ලැජ්ජාවක් නැහැ. නමුත් ඔබට ලැජ්ජ නම් ඔබට බිය නම් ඉන් අදහස් වෙන්නේ ඔබ සම්මා දිට්ඨිය දුර්වලයි කියන කාරණය. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබේ දරුවා ළඟට අඬ ගහලා ඒ දරුවාට කියන්න. දැන් අපි පුංචි කාලේ මගේ අම්මගෙන් මං අහලා තියෙනවා මේ කතන්දරයක් කියන්න කියලා. මගේ ආච්චිට කියලා තියෙන ආච්චියේ කතන්දරයක් කියන්නේ කියලා. ඒ අම්මා ආච්චි අපිට හැමදාමත් කිව්වේ පුතේ තොප්පි වෙලෙන් දෙක් හිටියා. ඒ තොප්පි වෙලෙන් ද මෙහෙම කැලේ තොප්පි අරන් ගියා. වඳුරෝ ටික තොප්පි ටික අරන් පැනලා ගියා. ওই කතාව තමයි කියන්නේ. නැත්නම් පුතේ රජමැදුරේ ආන්දරේ හිටියා. ආන්දරේ මේ විදියට සීනි කෑවා කියලා අපිට කියලා දුන්නා. නමුත් කවදාක්වත් අපිට කිව්වේ නැහැ පුතේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයේ කියන කතාව අපිට කියලා දුන්නේ. නැහැ. ඒ නිසා අද දෙමාපියන්ගේ වගකීමක් තියෙනවා. දෙමාපියන්ගේ යුතුකමක් තියෙනවා. සමාජයේ කඩාවැටෙන කඩාවැටීම දිහා දකිමින් සමාජයේ දෙස් දෝල් තියන්නේ නැතුව තමන්ගේ දරුවා පිටරට පටවන්නේ නැතුව මේ රට කෙරෙහි තියෙන කැමැත්තෙන් බහැර වෙන්නේ නැතුව තමන්ට යුතුකමක් තියෙනවා. තමන්ගේ දරුවා කුඩා වයසේදී පටන් මේ උතුම් මාර්ය ශ්‍රාංගික මාර්ගයේ අර්ථයන් තුල ශක්තිමත් කරන්න. ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් සැප ලැබීමේ මාර්ගය තුල ශක්තිමත් කරන්න. එහෙනම් මින් පස්සේ ඔබේ දරුවා ඔබට කිව්වොත් අම්මේ මට කතන්දරයක් කියලා දෙන්න, ආච්චියේ මට කතන්දරයක්, තාත්තේ මට කතන්දරයක් කියලා දෙන්න කිව්වොත් ඔබ ආයිමත් තොප්පි වෙලෙන්දගේ කතාව කියන්න යන්න එපා. ඔබ ආයිමත් අන්දරේ සීනි කාපු හැටි කියන්න යන්න එපා. ඔබ කියලා දෙන්න පුතේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මේ. පුතේ අම්මා තාත්තා කියන්නේ අනාගාමී උත්තමේකට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, වර්තමානයේ ඇති බොහෝ ප්‍රශ්න වලින් දරුවන් මුදවා ගන්නට හැකි දෙමාපියන්ටම පමණ බව වහන්සේගේ දේශනාවෙන් අපට මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම අම්මා සහ තාත්තා දෙදෙනා ලොතර බුදුපියාණන් වහන්සේ මහා බ්‍රහ්මයාට සමාන කරන්නේ ඇයිද කියන කාරණාව පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබලාගේ ඇස්වලින් කවදාක්වත් ඔබට මහා බ්‍රහ්මය දකින්න බැහැ. ඔබට අනාගාමී උත්තමෙක් දකින්නත් බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට පැහැදිලි මහා බ්‍රහ්මයේ පැහැදිලි අනාගාමී ගුණයට වඩා ශ්‍රේෂ්ඨ ගුණයක් ඔබේ ගෙදෙට ගෙනත් දීලා තිනවා. ඒ ගෙනත් දීලා තින්නේ පුතේ ඔබට පින් කරගන්න. ඔබට කුසල් වඩා ගන්න. ඔබේ ජීවිතේ පිටිපස්සේ අකුසල් තියෙනවා. ඒ නිසා පුතේ ඒ අකුසල් දැනීම සකස් වුණොත් ඔබේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඔබේ අධ්‍යාපනයේ විනාශ වෙන්න පුළුවන්. ඔබේ අනාගතේ විනාශ වෙන්න පුළුවන්. ඔබ අනාගතේ හිර ගෙදරක බන්ධනාගාරගතරක ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එනිසා පුතේ ඔබ දක්ෂ වෙන්න. ඔබේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලා දකින්න. ඔබේ අම්මා තාත්තා උතුම් අනාගාමී ගුණයන් තියෙන කෙනෙක් හැටියට දකින්න. දැකලා පුතේ අම්මා තාත්තාට උපස්ථානය කරන්න, සලකන්න, ක්‍රීකරු වෙන, ගරු කරන්න, ඒ අය සතුටු කරන්න. ඒ අය සතුටු කරද්දී මහා බ්‍රහ්මයා සතුටු කිරීමේ ගුණය ඇති වෙනවා. බලන්න කොච්චර සුන්දර කතාවක්ද කියලා. නමුත් මෙවැනි සුන්දර කතාවන් අපි දරුවන්ට කියන්නේ නැහැ. ඇයි? අපි ලැජ්ජයි, එක්කො බයයි, එක්කො සැකයි. ඒ බය සැක ලැජ්ජාව අපිට ඇති වෙන්නේ අපේ සම්මා දිට්ඨිය දුර්වලයි. ඒ නිසා ඒ සම්මා දිට්ඨියේ දුර්වලභාවයන් යට කරගෙන ඔබේ දරුවාට මේ කතා කියලා දෙද්දී දරුවා මේ දේ තේරුම් ගන්නවා. ඒ නිසාම අම්මා තාත්තට ආකීකරු වෙන්නේ නැහැ. අම්මා තාත්තට උපස්ථානය කරනවා. අම්මා තාත්තා කැමති දේ කරනවා. අම්මා තාත්තා සතුටු කරනවා. ඒ නිසා මේ දරුවාගේ පිනේ ශක්තිය වැඩෙනවා. ලදරු පාසලේ ඉඳන් මෙයාගේ පිනේ ශක්තිය වැඩෙනවා. එයා පාසල් ජීවිතේ නිරතුරුව මෙයාගේ අධ්‍යාපන කටයුතු වේවා, ක්‍රීඩා කටයුතු වේවා, පොදු කටයුතු වේවා, ඒවයි බොහොම ක්‍රියාශීලීව එයා නිරත වෙනවා. ඇයි? පින වැඩෙනවා. ගෙදර පන්සලක් එයාගේ. ගෙදර මහා බ්‍රහ්මයා ඉන්න පන්සලක්. ගෙදර අනාගාමී උත්තමයෙක් ඉන්න පන්සලක්. එනිසා ඒ දරුවා දක්ෂයි ගෙදර පන්සල තුලින් තමාගේ අකුසල් යටපත් කරලා කුසලයේ මතු කරගන්න. එනිසා එයා පාසල් අධ්‍යාපනයේ සාර්ථක නිමා කරනවා. පාසල් අධ්‍යාපනයේ නිමා කළ එයා උසස් අධ්‍යාපනය ලබනවා. ඒත් එයා අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියන ධර්මතාවය ජීවිතෙන් බැහැර කරන්නේ නැහැ. අම්මා තාත්තා අනාගාමී උත්තමයෙක් කියන ධර්මතාවය එයා ජීවිතෙන් බැහැර කරන්නේ නැහැ. එයා අම්මා තාත්තට කීකරුභාවයෙන් එයා උසස් අධ්‍යාපනය ලබනවා. අම්මා තාත්තට කීකරුභාවයෙන් එයා විවාහයක් කරා යනවා. එයාගේ ජීවිතය සාර්ථක කර ගන්නවා. එහෙම වුණා නම්
මත්වතුර පිළිබඳවත් මාද්‍රව්‍ය පිළිබඳවත් එයාට ප්‍රශ්නයක් නැහැ. මුළු සමාජෙම මත්වතුරෙන් පිරුණාත් ඒ දරුවාට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද එයා මිච්ඡා මාර්ගයේ තුල ගමන් කරපු කෙනෙක් නෙමෙයි. එයා ළමා වයසේදීම ලදරු පාසල් වයසේදීම සම්මා මාර්ගයට ආයේ අම්මා තාත්තා ගත්තා. එන බලන්න සමාජයේ කොයිසා විකෘතියක් වුණත් ඒ විකෘතිය අපිට පාලනය කරගන්න බැරි නම් ඒ විකෘතිය අපිට නිවැරදි කරගන්න බැරි නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ නිවැරදි නොවන විකෘතිය තුල අපි ප්‍රകൃතිය බවට පත් වෙන්න. එනිසා අපි නායකයින්ට දොස් කිය කියා නායකයින්ගේ අකුසල් නිසා අපි අකුසල් කරගන්න කාරණේ තේරුමක් නැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දුවට ඔබේ පුතාට අලුත් කතාවක් කියලා දෙන්න. ඒ දරුවට කියලා දෙන්න කර්මය කර්මඵල විශ්වාසය ගැන. පුතේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. යහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. පුතේ කවදාක්වත් මත්වතුර නම් බොන්න එපා. කවදාක්වත් පාප මිත්‍රයෝ නම් ආශ්‍රය කරන්න එපා. පන්සිල් කඩන, පන්සිල් බිඳින, පන්සිල් ගරු නොකරන යමෙක් ආශ්‍රය කරන්න එපා. පුංචි කාලේ තමාගේ දරුවට මේ අලුත් කතන්දර කියලා දෙන සම්මාදිට්ඨිය කතන්දර. පුංචි දරුවට කියලා දෙන්න ඔබේ දුවට පුතාට කියලා දෙන්න මොන්ඩිසෝරි පාසලේදී ළමා පාසලේදී ටීච උගන්වන්න ඕනේ මේවා. දෙවරක් චක්‍රේ තුන්වරක් චක්‍රේ ඉස්සෙල්ලා දරුවට උගන්වන්න ඕනේ මේ සුන්දර ධර්මතාවයන්. මේ ලෝක ධාතුවේ උතුම්ම රට අපේ රට කියනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුන්දරව ස්ථානගත වෙච්ච රට අපේ රට කියනවා. ව්‍යස්තාවෙන් බුදුදහමට පළවෙනි තැන දුන්න රට අපේ රට කියලා කියනවා. නමුත් කොයි පාසලේද කොයි ලදරු පාසලේද දරුවෙකුට උගන්වන්නේ? පුතේ කර්මය කර්මඵල විශ්වාසය කියන අර්ථය. පුතේ පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා. ඔබ මැරි විතරේක ඉපදෙන්න පුළුවන් දරුවෝ. ඔබ මැරිලා පණුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඔබ ප්‍රේතෙක්, නිරිසතෙක්, යකෙක්, යක්ෂණියක් වෙලා ඔබ ඉපදෙන්න පුළුවන්. ඔබ මැරිලා මව් කුසක තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. කොයි ටීචර්ද කියලා දෙන්නේ? කොයි සර්ද කියලා දෙන්නේ? ඇයි? ලැජ්ජයි කියලා දෙන්නේ. සැකයි කියලා දෙන්නේ. ඇයි? තමන්වත් හිතන්නේ තමන් මැරිලා විතරේක ඉපදෙයි කියලා. එහෙම කෙනා දරුවට කියලා දෙයිද? අසිද්දිසි දානේ පූජා කරපු මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා අමතකු මල්ලිකා බිසව පණුකුලේටයි වැටෙන්නේ. එවන් පින් කරපු මල්ලිකාව පණුකුලේට වැටෙද්දී අපේ ගෞරවනීය ගුරුතුමල්ලා ගුරුතුමියලා අපේ පින්වන්ත අම්මලා තාත්තලා දරුවට කියන්න ලැජ්ජයි පුතේ ඔයා මැරිලා පිටරේක ඉපදෙන්න පුළුවන් කියලා. ඔයා මැරිලා පණුකුලේක ඉපදෙන්න පුළුවන් කියලා කියන්න ලැජ්ජයි. ඔයා මැරිලා තිරිසන් සතෙක්ගේ බල්ලෙක්ගේ බැලලියෙක්ගේ කුසේ ඉපදෙයි කියලා කියන්න ලැජ්ජයි. ඇයි? සත්තාය දීත්‍ය අපේ ජීවිතවල පිරිලා. මගේ පුතා පණුවෙක් වෙන්නේ නැහැ. මගේ දුව පිටරේක ඉපදෙන්නේ නැහැ. මගේ පුතා දුව බල්ලෙක්ගේ බැලලියෙක්ගේ එළදෙනෙක්ගේ මව් කුසේ ඉපදෙන්නේ සක්කාය දිට්ඨිය. වර්තමාන සමාජය පාලකින්ගෙන් නිවැරදි වෙන්නේ නැත්නම් වර්තමාන සමාජය තුල ධාර්මිෂ්ඨ පාලකයෝ පහළ වෙන්නේ නැත්නම් දෙමාපියන්ට ඒ වගකීම අතරගෙන සිද්ධ වෙනවා. ඔබේ දරුවා නොමග ගියොත් පින්වත් අම්මලා තාත්තලාගේ අනාගත වයෝ වෘද්ධ ජීවිතය කවදාක්වත් සතුටින් ගත කරන්න බෑ. ඔබේ දරුවා මත්ද්‍රව්‍ය වලින් මත්වතුර වලින් නොමක ගියොත් ඒ අම්මා තාත්තට කවදාක්වත් සැනසille ඇස් දෙක පියාගන්න බෑ. සැනසille ඇස් දෙක පියාගන්න බැරි නම් අපේ ධර්ම මාර්ගයට කුමක් වෙයිද? අපේ ඊළඟ පටිච්ච සමුප්පන්න සුගතියට කුමක් වෙයිද? අපේ ඊළඟ පටිච්ච සමුප්පන්න උපතට කුමක් වෙයිද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි වයෝ වෘද්ධ භාවයට පත් වෙලා ඒ අනතුරට යන්නේ නැතුව අපි අපේ දරුවන් ළමා වයසේදීම මෙන්න මේ උතුම් සම්මා දිට්ඨිය අර්ථයන් තුලට ගෙනල්ලා යහපත් දේ අයහපත් දේ කියලා දීලා යහපත් උපතක් අයහපත් උපතකට පත්වීමේ හේතු කියලා දීලා අම්මා තාත්තාගේ ගුණයන් කියලා දීලා සීලේ ආනිසංස කියලා දීලා මෛත්‍රියේ ආනිසංස කියලා දීලා පින්වතුනි පාසල් වයසේදීම ඒ දරුවා සම්මා සතිය ශක්තිමත් කරගත් දරුවෙක් බවට පත් කරන්න කුසලයේ අකුසලයේ හඳුනන දරුවෙක් බවට පත් කරන්න හොඳ නරක හඳුනන දරුවෙක් බවට පත් කරන්න ධර්මයේ අධර්මයේ හඳුනන දරුවෙක් බවට පත් වෙනන්න සීලය දුස්සීල භාවය හඳුනන දරුවෙක් එය තමයි දරුවාගේ සම්මා සතිය. ඒ සම්මා සතිය යම් දරුවෙක් තුල තියෙනවා නම් එයාට ධර්මයේ කෙරෙහි සැකයක් ඇති වෙන්නේ නැහැ. එයා ධර්ම මාර්ගයෙන් බැහැරට යන්නේ නැහැ. එයා අම්මා තාත්තට අකීකරු වෙන්නේ නැහැ. එයා උතුම් තෙරුවන්ට අකීකරු වෙන්නේ නැහැ. එයම එයාගේ සම්මා සමාධිය බවට පත් වෙනවා. එනිසා මාර්ගය තියෙනවා.
එසා යම් අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා පාසල් වයසේදීම මෙන්න මේ ධර්මතාවයන් තුල හික්මුවොත් ඒ දරුවාට කවදාක්වත් අනාගතයේදී මුළු සමාජයේම මත්වතුර වලින් පිරීලා ගියත් ඒ මත්වතුරට ඒ දරුවාට හානියක් කරන්න බෑ මුළු සමාජයේම මත්වතුර වලට වටිනාකම ඉලින් දුන්නත් ඒ දරුවා කවදාක්වත් මත්වතුර කෙරෙහි වටිනාකම ජීවිතයට ගන්නෙ නැහැ ඉතින් එසේ නම් තත්වය අපි දකින්න ඕනේ සමාජය තුල මේ වේගයෙන් නොමකට යන තරුණ පරම්පරාව එසේ නොමකට යන්නේ ඇයි අරක්කු බෝතලයට යට වෙන්නේ ඇයි කුඩු පැකට්ටුවකට යට වෙන්නේ ඇයි පෙට්ටකට නැත්නම් කවද් දෙහිකට යට වෙන්නේ ඇයි ගෙදරදී ලැබිය යුතු අවවාද ධර්මානුකූලව ලැබුවේ නැහැ පාසලේදී ගුරු ගුරුවරියගෙන් ලැබිය යුතු අවවාදයන් ඒ අයගෙන් ලැබුණේ නැහැ ඒ අය සම්මා දිට්ඨිය කියලා දුන්නේ නැහැ ඒ අය සම්මා සංකප්ප කියලා දුන්නේ නැහැ. ඒ අය සීලේ ආනිසංස අපිට කියලා දුන්නේ නැහැ. සමාජයේ හන්දියක් හන්දියක් ගානේ අරක්කු තැබෑරුම් තියෙනවා. කඩයක් කඩයක් ගානේ මත් වෙන ටොපි තියෙන්න පුළුවන් මත් වෙන කුඩු තියෙන්න පුළුවන් මත් වෙන පෙති තියෙන්න පුළුවන්. පුතේ මේ වාට ඇබ්බැහි වුණොත් ඔබට ඊළඟ ජීවිතේ බේබදු ප්‍රේතෙක් බේබදු ප්‍රේතියක් වෙන්න පුළුවන් කියලා අපේ අම්මලා තාත්තලා දුවා දරුවා ටීචර්ලා සර්ලා අපිට කියලා දෙන්නේ නැහැ. මේ වාට අපි යොමු වුණත් පුතේ අර චතුස්කන්න චතුස් ద్వාරයේ මහා ගිනි නිරයේ ඒ ගිනි ජාලාවන් මැද කල්ප ගානක් පිච්චි පිච්චි මැරෙන්න වෙයි කියලා අපි කියලා දෙන්නේ නැහැ. ඒ නිසාම දරුවෝ ඒව දන්නේ නැහැ. නොදන්නා භාවයට නරක ආශ්‍රයන් තුලින් ඒගොල්ලෝ මේ දේවල් වලට ඇබ්බැහි. ඒ නිසා අපිට මාත්‍යෝ දරුවෝ කොතනට සමාජෙ නොමග ගිහිල්ලා හිටියත් ඒ දරුවන්ට නම් මම ඒක ඇඟිල්ලක්වත් දික් කරන්නේ නැහැ. මොකද මමත් දරුවෙක් හැටියට මමත් තරුණෙක් හැටියට නොමග ගිය අවස්ථා ගොඩාක් තිබ්බා. ඒ නොමග ගිය එකම අවස්ථාවකටවත් එදා මම වග කියුතු නැහැ. ඒ වට වග කියුත් වැඩිහිටියන්මයි පාලකින්මයි. ඊට වග කියුත් දෙමාපියන්මයි. මොකද දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් අපි සියලු දෙනෙක්ම අපි දුවන්නේ තෘෂ්ණාව පස්සේ. තෘෂ්ණාව පස්සේ දුවනවා නම් එහි ප්‍රතිඵලය වෙන්නේ දුකමයි. අපිට සපක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සමාජයෙන් යහපත බලාපොරොත්තු වෙන්නේ නැතුව සමාජයේ නිවැරදිභාවයේ බලාපොරොත්තු වෙන්නේ නැතුව දවසින් දවස මිච්ඡා ආජීවයේ සමාජගත කරන මිච්ඡා ආජීවයට වැඩි වටිනාකම් දෙන මේ සමාජය තුල සමාජය කෙරෙහි විශ්වාසය නොතියා නායකයින් කෙරෙහි විශ්වාසය නොතියා ඔබේ දරුවාට ඔබේ දියණියට ඔබේ පුතාට ඔබේ නිවසේදීම මේ උතුම් ධර්මයන් කියලා දීලා මේ අනාගත අනතුරෙන් ඒ දරුවන් මුදවා ගන්න ඔබ පූර්වාදර්ශී ගුරුවරයෙක් බවට පත් වෙන්න කියන කාරණේ තමයි අම්මා තාත්තලාට ඒ වගේම පන්ති කාමරේ ගෞරවණීය ගුරුතුමන්ලා ගුරුතුමින්ලාට බොහොම ගෞරවයෙන් මතක් කරන්න සිද්ධ වෙයි. ස්වාමීන් වහන්ස පසුගිය දවසක පුවත්පත් වාර්තා කරලා තිබ්බා ලංකාවේ මිනිස්සු වැඩිපුරම ණය අරගෙන තියෙන්නේ කෑම බීම සඳහා කියලා. මෙච්චර සස්ත්‍රීක කෙත්වතු තියෙන බොහොම සරුසාර දිවයිනක ජීවත් වෙන අපි දැන් කෑමටත් ණය අරගන්න පටන් අරගෙන. ඒ විතරක් නෙමෙයි පිට රටින් ණය ගත්තාම ඒක සතුටට කාරණාවක් බවට පත් වෙන තැනටම අපි ඇවිල්ලා. ස්වාමීන් වහන්ස දැන් මෙවැනි ප්‍රශ්නයක් අපි ධර්මානුකූලව කෙසේද විසඳාගත යුත්තේ? මේ ණය ගන්නවා කියන එක සාමාන්‍ය කෙනෙක් නැතිනාස්ති වෙන්න බලපාන ප්‍රධාන කාරණාවක්. ලොතර බුදු පියාණන් වහන්සේගේ දේශනා තුළ මෙවැනි දෑ සඳහා අපිට කළ හැක්කේ කුමක්ද කියලා අපි කැමති ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් කරගන්න. අවසරයි ස්වාමීන් වහන්ස. පින්වත් මහත්මයා මගෙන් ඒ යොමු කරන ප්‍රශ්නේ මහත්යෝ මේ ණය ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ මොහොතේ අපේ රටේ ජනතාව ඒ වගේ විශේෂයෙන්ම අපේ නායකයෝ නත්තල් උදා වෙලා වගේ සතුටකින් ඉන්නේ. මෙච්චර කාලයක් අපි දැක්කේ නැහැ දේශපාලකන නායකයන්තුල හිනාවක් තියෙනවා. නමුත් අපිට දැන් පේනවා සුන්දර නත්තලක් උදා වෙලා වගේ හැමෝම බොහොම සතුටෙන් ඉන්නවා. ජනතාව රචින්න පත්තු කරන තැනට යනවා. මොකද හේතුව? අපිට ජාත්‍යන්තරයෙන් ණය ලැබිලා. අත වශයෙන්ම අපේ ජීවිතේ ණය පළවෙනි ගත්ත අවස්ථාව නෙවෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕන. ණය ගැන කතා කරනකොට ණය ගැනීමේ තියෙන බරපතලභාවය ධර්මානුකූලව අපි දකින්න ඕනේ. දැන් මං මහත්මයාගෙන් ඇහුවොත් මහත්මයාලා ඔය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් කී පාරක් අපි ණය ගත්තද කියලා මහත්මයා කියයි සයිනස් 16 පාරක් ගත්ත 17 පාරක් ගත්ත ඔය වගේ කියයි. නමුත් පින්වතුනි මහපාර දිහා බලන්න සමාජයේ දිහා බලන්න ලෝකයේ දිහා බලන්න කොයිසම් බරාදීන මිනිස්සු අපේ රටේ ඉන්නවද? පිටකොටුවට යන්න කොයිසම් මුට්ට කරගහගෙන යන මිනිස්සු අපේ රටේ ඉන්නවද? දරන්න බෑ අලගෝණිය කිලෝ 50ක් බරයි. කිලෝ 50 බර අලගෝණි දෙකක් කරේ තියාගෙන යනවා. ඇපල් පෙට්ටි 3-4 කරේ තියාගෙන යනවා. අර දිග කරත් එකට ගෝණි 10ක් 15ක් පටවලා ඕක තල්ලු කරගෙන යනවා.
අතීතයේදී අපි දැක්ක අර රිච්චෝ කියන අර කරත්ත අනේ මිනිස්සුයෝ දෙන්නෙක් වාඩි කළා මිනිස්සෙ ඇදගෙන යන හරකෙක් වගේ මිනිස්සෙ ඉඳගෙන ඉන්නවා කරත්තේ තවත් මිනිස්සෙක් හරකෙක් වගේ ඒ බර ඇදගෙන යනවා අපි දැක්ක අතීතයේ අද වාහන ලොරි එන්නේ ඉස්සෙල්ලා මුළු රටේම තිබ්බේ ගොන් කරත්ත හරක් දෙන්න බැඳලා තනි හරක බැඳලා දෙයි හාමුදුරුවනේ ඉස්සර පිටකොටුවේ ඉඳන් රාජගිරියට ලොරිය ආවේ නැ බඩු අරගෙන කරත්තෙට තමයි පිටකොටුවෙන් බඩු පැටෙව්වේ. ඒතර මේ වැද්දේ කවුද? ගොන්නු. ඒ වගේම අපි හපුතලේ කඳ අදින කරත්ත ගැන අපි කවි ලියනවා අපි සින්දු තියනවා අපි අහලා තියෙනවා. මොන සා දුකක් වේයි දැරුවේ. ඒ වගේම මේ විදියට බර අදින සත්තු කොයිසා ලෝකේ ඉන්නවද? මේ විදියට බර අදින මිනිස්සු කොයිසා ලෝකේ ඉන්නවද? බලන්නකො එක කෙනෙක් කෝටි ගාණක් වටින වාහනේ පිටකොටුව හන්දිය මැද්දෙන් යද්දි තව කෙනෙක් එළවලු මුට්ට හතරක් කර තියාගෙන ඒ හන්දියම ගමන් කරනවා ලෝකේ ස්වභාවයන් දෙකක් ඒ වගේම ඔබ සමාජයේ දිහා බලන්න කොයිසම් ණය ගෙවන මිනිස්සු ඉන්නවද තව මෙහෙකාරකම් කරන ගුටි කාගෙන බැනගෙන බැනුම් අහගෙන අනුන්ට බැල මෙහෙවර කරන කොච්චර ඉන්නවද වළං හොදලා ජීවත් වෙන කානුව සෝදලා ජීවත් වෙන අනුන්ගෙන් ගුටි කාගෙන අනුන්ට මෙහෙකරුව හැටියට ජීවත් වෙන කොච්චර නම් අයින්නවද ඒ වගේම බලන්න කිකිලියෙක් ගන්න එයා මොකද්ද කරන්නේ බිත්තරයක් දාලා ණය ගෙවනවා එළදෙනක් ගන්න මොකද්ද කරන්නේ එයා ලේ කිරි කරලා ඒ කිරි ටිකෙන් ණය ගෙවනවා එලිච්චියක් ගන්න එයා මොකද කරන්නේ එයා ලේ කිරි කරලා ඒ කිරි ටික අපිට දීලා එයා ණය ගෙවනවා ඒ වගේම පින්වතුනි බර අදින සත්තු කොච්චර නම් ලෝකේ ඉන්නවද මෙහෙකාර කරන මිනිස්සු කොච්චර නම් ලෝකේ ඉන්නවද වහල් වැඩ කරන මිනිස්සු කොච්චර නම් මේ ලෝකේ ඉන්නවද පින්වතුනි මොනවද මේ ණය ගෙවනවා අපි එච්චරයි වෙන දෙයක් නැහැ අපි සංසාරේ ගත්තා වූ ණය අපි කිකිලියක් වෙලා විතරේ දාලා ගෙවනවා එළදෙනක් වෙලා කිරි ටික දීලා ගෙවනවා එලිච්චියක් වෙලා කිරි ටික දීලා ගෙවනවා ගෙදර මෙහෙකරුවෙක් වෙලා ණය ගෙවනවා ඒ වගේම බඩු ඔසවන මිනිස්සෙක් වෙලා අපි ණය ගෙවනවා කරත්ත යදින ගොනෙක් වෙලා අපි ණය ගෙවනවා පින්වතුනි අපි ජාත්‍යන්තර මුල්ල ආරමුදලේ ණය ආරං ලාසයේ වතාවක් දාහත් වතාවක් නෙමේ කොන්දර තේරු ගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක ඉඳන් අපි ණයකාරයෝ අදත් අපි ණය ගෙවනවා අම්මල වෙලා දරුවන්ට අපි ණය ගෙවනවා අදත් ඒ ණයකාරීත්වය කියන කාරණය සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈත ඉඳන් අපි පටිච්ච සමුප්පන්න වරන් ඇවිල්ලා තියෙනවා නමුත් අපි ඒ ණයකාරීත්වය දකින්නේ නැහැ ඒ නිසාම අපි මේ ලැබුණ ණයට රචින්නපත්තු කරලා ප්‍රීති වෙනවා ගෙදර මෙහෙකාර දරුවත් රචින්නපත්තු කරන ඔහු දකින්නේ නැහැ දෙයියනේ මං ගෙවන්නේ ණයක් කියලා බඩෝසන නාටාමි මහත්මයාත් රචින්නපත්තු කරන ඔහු දකින්නේ නැහැ මම ගෙවන්නේත් ණයක් කියලා පින්වතුනි මේ අවිද්‍යාව නිසා අපි කල්පසියක් කෝටි ගාණක් ණය ගත්තත් ඒ ණය ගෙවමින් ජීවත් වුණා තාමත් අපි ඒ ධර්මයන් දකින්නේ නැහැ මේ ලැබුණ ණය මුල්ම ණය හැටියටයි අපි දකින්නේ ඒ නිසා සංසාරේ ඒසා ණයකාරයෝ වෙලා අපි ණය ගෙවනවා ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ණය ගැනීම නෙමේ වටිනාකම ණය ගැනීම නෙමේ සතුටු වීමට හේතුව ඒ ණය ගෙවා දෙමින්මයි කියන කාරණය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ එනිසා ණය කියන කාරණය ගැන කතා කළොත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අනේ පිරිසිදුතුමාත් ණයට දුන්නා. අනේ පිරිසිදුතුමා දුප්පත් ජනතාවට නැතිබැරි ජනතාවට සාධාරණ පොලියකට ණය දුන්නා. යමෙක් සාධාරණ පොලියකට ණය දෙනවා නම් ඒක සම්මා ආජීවයක් බවට පත් වෙන එක මිච්ඡා ආජීවයක් නෙමෙයි. අපි කියමු වර්තමානයේ කවුරු හරි 100ට 5කට 100ට 2කට 100ට 3කට 100ට 1කට පොලිය දෙනවා නම් ඒක කවදාකවත් මිච්ඡා ආජීවයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් යමෙක් 100ට 20 100ට 30ට 100ට 40ට පොලියට දෙනවා නම් ඒක අමුම අමු මිච්ඡා ආජීවයක් බවටයි පත් වෙන්නේ. නමුත් අනේ පිරිසිදුතුමාත් ණය දුන්නා කුඩා පොලියකට. අවසානයේ උඟාක් අය ණය දෙන්නේ නැතුව ගියා. ණය පෙරලා ගෙව්වේ නැහැ. ඇයි ණය පෙරලා ගෙව්වේ නැත්තේ? ඒ අය ණය පෙරලා නිෂ්පාදනයක් උදෙසා පෙරලා ආයෝජනයක් උදෙසා ඒගොල්ලෝ යොමු කළේ නැහැ. ඒගොල්ලෝ ණය ගත්තේ පාරිභෝජනය උදෙසා. කන්න බොන්න ණය ගත්තා. සතුටු වෙන්න විනෝද වෙන්න ඇඳුම් ගන්න ණය ගත්තා. ඒ නිසාම පෙරලා ණය ගෙවීමේ ආදාය මාර්ගයක් තිබ්බේ. ඒ නිසාම අනේ පිරිසිදුතුමාට ණය දෙන්නේ නැතුව ගියා. අනේ පිරිසිදුතුමා ධනයෙන් දුර්වල වෙනවා. මහා සංඝරත්නයේ දන් පූජා කරන්නත් බැරි තත්ත්වයට එනවා. ඊට පස්සේ ආයිමත් අනේ පිරිසිදුතුමා මේ තත්ත්වේ ණයකරුවන් එක කතා කරලා සාකච්ඡා කළාට පස්සේ ඒ අය පෙරලා ණය ගෙවන්න අරගෙන අනේ පිරිසිදුතුමා නැවත වතක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනා මාතෘ මේ සම්මා සම්බුද්ධ ශාසනය ණය දීම සහ ණය ගැනීම කියන කාරණේ කවදාකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් සාධාරණ පොලියට. එනිසා
ණය ගැනීම කියන කාරණය මහත්වෝ කවදාක්වත් දුර්වල ක්‍රියාවක්වත් ඍණාත්මක ක්‍රියාවක්වත් අප්‍රසාද ජනක ක්‍රියාවක්වත් පත් වෙන්නේ ඒක හොඳින් තේරුම් ගන්න ඕන මොකද අද වර්තමාන සමාජයේ අපේ සමාජයේ බැලුවත් ලෝකයේ දිහා බැලුවත් මහා ධන කුවේරයෝ ඉන්නවා නම් මහා ආර්ථික ශක්තියක් තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා නම් ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට ජීවත් වෙන අය ඉන්නවා නම් මේ හැම කෙනෙක්ම මහත්වයේ ඒ தත්වෙට පත් උනේ බැංකු ණය තුලින්මයි සාමාන්‍ය පුංචි තැනක ව්‍යාපාරිකයෙක් බැංකුව තුලින් ණය අරගෙන ශාස්ත්‍රීය තැනකට ගියා ඇයි එහෙම ගියේ ඒගොල්ලෝ ගත්ත ණය ආයෝජනය කළා මිසක් කන්න බොන්න විනෝද වෙන සතුටු වෙන පසමිතුරන්ට දෙන්න කොමිස් අල්ලස් දෙන්න කවදාකවත් යොමු කළේ නැහැ ගත්ත ණය ආයෝජනය කළා දැන් සමහර දාට මං ගිහි කාලේ මට මතකයි මං කෙනෙකුට අඬ ගහනවා හිට වන්දනා ගමනක් යන්න තියනවා යන්නේ නැවද කියලා අනේ බෑ ලලිත් කඩේ වහන්න බෑ කඩේ වැහුවොත් එහෙම මට ණය ගෙවා ගන්න බෑ එයා කඩේ වහලා වන්දනාවක යන්නේ නැහැ එයා ව්‍යාපාරේ වහලා යන්නේ නැහැ එයා ව්‍යාපාරේ වහලා දාන ගෙදරක යන්නේ නැහැ ඇයි මට බැංකු ණය ගෙවන්න තියෙනවා මට දවස් දෙකක් නිවාඩු දාලා ට්‍රිප් එක යන්න බෑ දවස් දෙකක් නිවාඩු දාලා ට්‍රිප් එක ගියොත් මට බැංකුවේ ණය ගෙවා ගන්න බෑ බලන්නකෝ ණය කෙරේ තියෙන සතිය සිහිය ණය කෙරේ තියෙන සතියේ සිහිය කොච්චරද ශක්තිමත්ද කියනවනම් එයා තමන්ගේ ව්‍යාපාරේ දවස් දෙකක් වහලා කොහෙවත් යන්නේ නැහැ අන්න නායකරේ සතියේ සිහිය නමුත් අපේ රටේ එක තියෙනවද අපේ නායකින්ට එක තියෙනවද අපේ නායකෙන් ණය දෙනකම් කෙල හලහලා බලන් ඉන්නේ ඒ ණය වලින් කොමිස් හැටියට වංචා දූෂණ හොරකම් හැටියට ගන්න තියෙන ටික ගන්නමයි ඒක පෙරලා ආයෝජනයකට යොදන්නේ නැහැ ඒක පෙරලා නිෂ්පාදනයකට යොදන්නේ නැහැ ඒවා කුදු පාරිභෝජනයේ උදෙසා සමන් තමන්ගේ වංචා දූෂණ හොරකම් උදෙසා ඒවා යොමු කළොත් මහත්වෝ බරපතල අනතුරක් කළා සමාජයන් ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට මේ ණය ගැනීම කියන එක ගැටලුවක් නෙවෙයි නමුත් ණය ගැනීමේ අපිට පේන යම් ආකාරයක ගැටලුවක් ඒ ගැටලුව කුමක්ද ඒ විසඳා ගත යුතු ආකාරය කුමක්ද කියලා අපි ධර්මානුකූලව පැහැදිලි කරගන්නේ කෙසේද ස්වාමීන් වහන්සේ ණය කියන්නේ සමාජයක දියුණුවක අත්‍යවශ්‍ය දෙයක් ණයෙන් තොරව සමාජයක් දියුණු කරන්න බැහැ එහෙමනම් ඉතින් මුළු රට සියලු දේන් සම්පෝෂිත රටක් බවට පත් වෙන්න ඕනේ කිසිම දේශගුණික කාලිගුණික විනාශයන් සිදු නොවන රටක් බවට පත් වෙන්න ඕනේ කොරෝනා වැනි රෝග නැති සමාජයක් බවට පත් වෙන්න ඕනේ එහෙමනම් ණයෙන් තොරව ඒ සමාජය ගොඩනැගෙන්න පුළුවන් නමුත් එවැනි සමාජයක් අද ලෝකේ කොතනකවත් නැහැ ඒ නිසා අවශ්‍ය වෙලාවෙදී කාලගුණික විපත්තියකදී දේශපාලන විපත්තියකදී රෝගී විපත්තියකදී ආර්ථික වැටෙන තත්වයන් තුළ ණය ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක වැරදි ධර්මතාවයක් නෙමෙයි. ඒ නිසා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ගන්න ණය සැබෑ ආයෝජනයකට නිෂ්පාදනයකට අපි යොමු කරන්නේ නැහැ හුදු සතුට හුදු පාරිභෝජනය හුදු ගසා කෑම උදෙසාමයි අද දක්වා යොමු කරන්නේ. ඇයි සම්මාදිට්ඨිය නැහැ. අපේ පාලකයෝ හිතන්නේ නැහැ මට කරත්තේ අදින ගොනෙක් වෙන්න වෙයි කියලා. මම විවෘතව කියනවා අපේ රටේ ඕනතරම් දේශපාලඥයෝ ඉන්නවා. අපේ රටේ ඕනතරම් නිලධාරීන් ඉන්නවා. ඒ අය සංසාරේ අනාගතේ කැමති වෙන්න ඕනේ කරත්තේ බඳින ගොනුම් බවට පත් වෙන. ඕකයි ණය ඇත්ත කතාව. නමුත් ඔය සම්මාදිට්ඨිය අපේ පාලකින්ට නමුත් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙන් මම සම්මාදිට්ඨිය දන්නවා. කෙනෙක් මට වතුර වීදුරුවක් පූජා කළත් මං කට පිරෙන්න පින් අනුමෝදන් කරනවා. මොකද මං කැමති නෑ නැවත සංසාරේ ගොනෙක් වෙලා බර අදින්න. මං කැමති නෑ නැවත සංසාරේ නාටාමි වෙලෙක් වෙලා බර උස්සන්න. මං කැමති නෑ සංසාරේ නැවත කිකිලියෙක් වෙලා බිත්තර දාලා ණය ගෙවන්න. මං කැමති නෑ සංසාරේ එළදෙනක් වෙලා කිරි ටික දීලා ණය ගෙවන්න. මං කැමති නෑ සංසාරේ මෙහෙකරුවෙක් වෙලා නැවත ණය ගෙවන්න. ඒ නිසා මට යමෙක් ඇල් වතුර වීදුරුවක් පූජා කළාද පුතේ කිව යුතු ගාථා ටික කියලා සතුටින් පින් අනුමෝදන් කළා සතුටින් යවනවා මං කවදාකවත් ඔහුට නායකාරීත්වයක් වෙලා ඇයි මං සම්මාදිට්ඨිය දාන්නා ඒ නිසා ණය ගත්ත අපේ රට දැන් හරි ඒක වැරදි දෙයක් නෙමෙයි ණය ගැනීම වැරදි කියලා අපි කියන්නේ අපිට කියන්න බෑ නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ අතීතේ ණය අරගෙන කරපු විනාශය නැවත සිදු කර නොගන්න මොකද අතීතේ ගත්ත ණය සියල්ල දේශපාලන ඥායකින් නිලධාරින් හොරකම් කළා වංචා කළා දූෂණය කළා ඥාති සංග්‍රහයන් කළා දේශපාලන උවමනාවන් උදෙසා කැප කළා ජයග්‍රහණයන් උදෙසා කැප කළා ඉතරයි සංවර්ධන උදෙසා කැප කළේ නැහැ ඒ නිසා
බුදුරජාණන් වහන්සේ ඔබට මාර්ගයක් කියලා තිනවා රටේ පාලකින්ට අපිට යුතුයකමක් තිනවා මේ මාර්ගය අපිට කියලා දෙන්න මොකද අපිට සිව්පසයේ සපයන්නේ ජනතාව සිව්පසයේ සපේන ජනතාව නායකාරයන් බවට පත් කරලා අපි මැරෙන්න අපිට අවශ්‍ය නැහැ ඒ නිසා පාලකෙන් දක්ෂ විය යුතුයි නිරතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ට අදාළව ඔබට ගත්තා වූ ණය මුදල් වේදම් කරන්න එම වේදම් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද කළ යුත්තේ කියලා පාලකයා විසින් රටේ ජනතාවට අවශ්‍ය කුෂිකර්මයට අවශ්‍ය බීජ ටික අවශ්‍ය පොහොර ටික අවශ්‍ය කුෂි ආම්පන්න ටික කෘෂි ණය සහ නාධාර මිලකට යහපත් ආකාරයෙන් ලබා ගැනීමේ වාතාවරණ ඇති කරන්න ඕන ණයට කරන්න තියෙන දේ. ඒ වගේමයි රටේ තියෙනා වූ කාර්මික නිෂ්පාදනයන්ට ගෘහ කර්මාන්තයන්ට කුඩා කර්මාන්තයන්ට ඒ අවශ්‍ය පහසුකම් ඒ අවශ්‍ය ණය මුදල් රජයක් සපයන්න ඕනේ. මේ රටේ තියෙන වැවිලි කර්මාන්ත ශේත්‍රයට දීවර ශේත්‍රයට ඒ වගේම සත්ව පාලන ශේත්‍රයට ඒවැයි නිෂ්පාදනය වැඩි කරන්න දිය යුතු ආධාර අපි දෙන්න පුතේ. ගත්ත ආධාර උතෙන්ට යොමු කරන්න ඕනේ. ගත්ත ආධාර වලින් ගත්ත ණය බේරන්න ගියොත් එහෙම ආයිමත් අපි ණයකාරයෝ වෙලා ගත්ත ණය බේරන්න පුළුවන් නැත්ත නිෂ්පාදනය තුලින් ආදායම මතු කරගෙන ගත්ත ණය ආයිමත් ණය බේරන්න යනවනම් කවදාක්වත් අපිට නැවත නැවත ණය වීමමයි අපිට සිද්ධ වෙන්නේ ඒ නිසා මේ මාර්ගය තුල යන්න බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කරනවා ණය ගත්තොත් යායුතු මඟ ජනතාවට අවශ්‍ය පොහොර ටික දෙන්න ජනතාවට අවශ්‍ය බීජ ටික දෙන්න ජනතාවට අවශ්‍ය කුෂි යාම්පන්න ටික දෙන්න ඒ වගේම සත්ත්ව පාලනයේට කුෂි කර්මාන්තයට වැවිලි කර්මාන්තයට දීවර කර්මාන්තයට අදාළ යටිපහතුකම් සකස් කරලා දෙන්න ඒගොල්ලන්ට අඩු පොලියට ණය දෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය සත්තු ටික ගෙනල්ලා දෙන්න බීජ ටික ගෙනල්ලා දෙන්න අන්න නිෂ්පාදනය වෙනවා කාර්මික නිෂ්පාදනය වෙනවා ඒ වගේම අපෙන් අපනයන කරන්න ආ උදව්‍යයන් අපෙන් වැඩි වෙනවා ආදායම ගලාගෙන අන්න අපිට පුළුවන් ණය ගෙවන්න අන්න ක්‍රමයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා නමුත් මේ ධර්මය සත පහකටවත් අපේ රටේ දේශපාලඥයෝ අහන්නේ නැහැ ඒ නිසා ණය ගත්තා හරි ණය වර්ණනා කරනවා ණය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට දකිනවා ණය කියන්නේ උතුම් දෙයක් හැටියට දකිනවා ණය කියන්නේ ජයග්‍රහණයක් හැටියට දකිනවා නමුත් එවැනි දැක්මන් තුලින් ණය අරගෙන රචිනපත්තු කරන්න ගියොත් මේ ණයකාර මානසිකත්වය අපි මේ ඔසවා තබන ණයකාර මානසිකත්වය අපි මේ ඉහලින් වර්ණනා කරන මේ ණයකාර මානසිකත්වය සමස්ත ජනතාවම තමගේ ජීවිතය වලට එකතු කර ගන්නවා. ගුළු ණය ගන්න ලැජ්ජ නැහැ එතකොට. ණයට බය නැහැ. අපි ලැජ්ජයි ණයක් ගන්න කෙනෙක්ගේ යමක් ඉල්ලන්න මට නම් හරිම බයයි. මං කවදාකවත් ඉල්ලන්නේ නැත්නම් ඒක දරාගෙන අපි ජීවත් වෙනවා. ණයට ගන්න බයයි. ණය ඉල්ලන්න බයයි. මොකද දී ගන්න බැරි වෙයිද? මොකද්ද කියලා මට නම් බයයි. නමුත් සමාජයේට අපේ දේශපාලන නායකින්ට ඒ දේ නැහැ. නමුත් දේශපාලන නායකත්වයේ මේ රටේ මේ ණය මේසා වර්ණනාත්මකව කතා කරද්දී ජනතාව ණයට බය නැහැ. ඒ වගේම ගත්ත ණය නොගෙවා ඉන්න බයකුත් නැහැ. මොකද ඉහලින් පූර්වාදර්ශ ලැබෙන්නේ අපිට ඒ විදිහට. එහෙම වුණොත් සමස්ත ජනතාවම මේ ණයකාරී මානසිකත්වයේ තුල අපි බලවත් අනතුරක් අරන් යනවා. ඒසා රජයකට කිසිම අයිතියක් නැහැ. Tamanta ඡන්දෙ දුන්නේ ජනතාව ඊළඟ ජීවිතේ බර අදුන ගොන්නු බවට පත් කරන. රජයකට කිසිම අයිතියක් නැහැ. Tamanta ඡන්දෙ දුන්නේ ජනතාව ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතේදී මුට්ට කරගහන නාටාමිල බවට පත් කරන. රජයකට කිසිම අයිතියක් නැහැ. Tamanta ඡන්දෙ දුන්නේ ජනතාව ඊළඟ ජීවිතේ මෙහෙකාර කරුවන් බවට පත් වෙලා ණය ගෙවන තත්ත්වයට පත් කරන්න. ඒ නිසා රජයකට යුතුයකම තියෙන්නේ. Tamanta ඡන්දෙ දුන්නේ ජනතාව මෙලවස් සැපවත් කරලා පරලව නැවත දිව්‍ය මනුස්ස සැප ලබා දීමට අදාළ සුන්දර ධර්මතාවයන් තුල ශක්තිමත් කරන්න. නමුත් පාලකීල සම්මාදිට්ඨිය නැහැ. ඒගොල්ලෝ ණය වර්ණනා කරනවා. ණය ඔසවා තබනවා. ණය ජයග්‍රහණයක් කියලා දකිනවා. මේ ණය ගන්න උනේ පෙර ණය යහපත් ආයෝජනයන්ට යොමු නොකල නිසායි කියන කාරණේ සමාජගත කරන්නේ නැහැ. සකල යුතු කාරණේ සමාජගත කරන්නේ නැහැ. සමාජගත කළ යුතු කාරණේ සමාජගත කරන්නේ නැතුව පින්වතුනි ණයකාර මානසිකත්වයක් කරා සමාජය අරගෙන යනවා. ඒක බරපතල වැරදක්. ණය ගැනීම වැරදක් කියලා කියන්නේ මෙවැනි අවස්ථාවක. නමුත් රජයක් දක්ෂ විය යුතුයි මේ මොහොතේ ගත්තා වූ ණය සැබෑ ලෙස ආයෝජනය කරලා ඒ ණය ගැනීම තුලින් ගන්න තියෙන ශ්‍රේෂ්ඨ පූර්වාදර්ශයන් දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ පූර්වාදර්ශයන් තමන්ගේ ජනතාවට දෙන්න. එහෙනම් මොකද්ද පළවෙනි දෙන්න ඕනේ පූර්වාදර්ශය? ඔය ණය ටික අතට ගන්න ඉස්සෙල්ලා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇටියට කියනවා මේ රටේ රාජ්‍ය නායකතුමාත් මේ රටේ ඇමති මණ්ඩලයත් මන්ත්‍රී මණ්ඩලයත් එකට එකතු වෙලා අර්ථවත්ව චේතනාන්විතව ජීවිත පරිත්‍යාගයෙන්
පන්සිල් සමාදම් වෙන්න පළවෙනි කාරණේ ණය තාම අතර ගන්න යන්න එපා ණය ගන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ දේ මං කියන්නේ ණය ටික අතර ගන්න ඉස්සෙල්ලා ඔය ණය අදාළ දේවල් වලට යොමු කරන්න ඉස්සෙල්ලා අනේ කරුණා කරලා ඔය 226 දෙනා පන්සිල් සමාදම් වෙන්න බොහොම ශක්තිමත් චේතනාවෙන් පන්සිල් සමාදන් වෙන මේ පන්සිල් නොබිඳිනවායි කියන චේතනාවෙන් පන්සිල් සමාදන් වෙන පළවෙනි සිල්පදේ ගැන හොඳට හිතන්න අපි කවදාක්වත් අනුන්ට හිංසනා කරන්නේ නැහැ හොරකම් කියන සිල්පදේ ගැන හොඳට හිතන්න අනේ මේ ණය මුදල් 7-5ක්වත් මම හොරකම් කරන්නේ නැහැ හොරකම් කළොත් මම මිනිස් හිංසනයට ලක් වෙනවා අනේ හිතලා පන්සිල් දිවිහිමියෙන් රකින්නවා කියන පොරොන්දුවෙන් පන්සිල් සමාදන් වෙන අනේ ඊළඟට ණය ටික අතර ගන්න ඊළඟට ණය මුදල් අතර අරගෙන ඒ ණය මුදල් පාරිභෝජනයේ උදෙසා නෙමේ දේශපාලන ව්‍යාකෘති උදෙසා නෙමේ අනාගත ඡන්දවලින් ඡන්ද කඩා ගැනීම කියන තැන උදෙසා නෙමේ ඒ ණය ජනතාවට බීජ උදෙසා පොහොර උදෙසා කුෂියාම්පන්න උදෙසා ඒ වගේම සත්ත්ව පාලනයේ උදෙසා දීවර කර්මාන්තයේ උදෙසා වැවිලි කර්මාන්තයේ උදෙසා අපේ කාර්මික ශේෂ්ත්‍රයේ උදෙසා නිෂ්පාදන ශේෂ්ත්‍රයේ සංවර්ධනයේ උදෙසා යොමු කරන්න එතකොට ඔබ ගත්ත ණය සැබෑ ප්‍රතිලාභයන් උදෙසා යොමු කළා වගේම මේ රටේ නායකත්වය සමස්ත ජනතාවට පූර්වාදර්ශ දෙනවා ණයක් අරගෙන කොහොමද එය සැබෑ ආකාරයෙන් කළමනාකරණය කරන්න කියලා ගත්තේ නැහැ කොහොමද ඔබේ ජයග්‍රහණයට යොමු කරන්න කියලා ගත්තේ නැහැ කොහොමද ආපසු ණය ගෙවලා ණයකාරීත්වයෙන් නිදහස් වෙන ණයකරුවෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණය පූර්වාදර්ශීව තමන්ගේ ජනතාවට කියලා දෙන රජයක් බවට රජය පත් වෙනවා. නමුත් මම දන්නවා මේ දේවල් කිව්වත් මම මේ බණ කියන්නේ බීරි අලින්ට කියන කාරණේ. ඉතින් අද දවසේ වැඩසටහන අවසන් කරන්නට මාතෙන් අප සියලු දෙනා වෙනුවෙන් ආශිර්වාද කරන්නට කියා මේ මොහොතේදීම ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර උදෑසන ධර්ම යාත්‍රා වැඩසටහන තුලින් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා සිරස ගුවන්විදුලි ඉදිරියේ වාඩි වෙලා බොහෝම සංසුන් මනසින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයන් ශ්‍රවණය කරලා ජීවිතේ තුලින් අප්‍රමාණ වූ සැනසීමක් අත් කරගත්තා ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වංශංග රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උතුම් ධර්ම දානමේ පින් සිරස ගුවන්විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර ධර්මයේ ශ්‍රවණය කළා වූ ඒ ලක්ෂ සංඛ්‍යාත අප්‍රමාණ පින්වතුන්ලාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් පින්වත් සාරද මහත්මයාට පින්වත් පුබුදු මහත්මයාට ඒ වගේම සිරස ගුවන්විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍යධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ සුන්දර උදෑසන පින්තුල්ලාට මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු